දෝෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාරක්ෂමතාව ගැන රට ඇත්ත කියන ටෙලිවෂන් ටෙලිවකිය දැන්. අභිමාහනවත් හැත්තෑ පස්සුන නිදහසට තව ඇත්තේ දින දෙකයි. අප මේ දිනවල නිදහසේ අර්ථය ප්‍රශ්න කරමින් ඉන්නවා. ඒ අපි ඇත්තටම නිදහස්ද කියන ප්‍රශ්නය නිසයි ඒකයි අද ටෙලිවවැකෙනුත් නිදහසේ අර්ථය ප්‍රශ්න කරන්ට යොදාගන්නේ. ප්‍රටක නිදහස බැලූබැල්මටම ක්‍රම දෙකකට නැතිවෙනවා එකක් තමයි තවත් රටක් වෙනත් රටක භූමිය වශයෙන් අල්ලා ගැනීම දැංවේ මේ දවස්වලොවයේ රෘුියාව උත්සාහ කරන්නේ යුක්්‍රේණය අල්ලගන්න නේද එක ඉට උදාහරණයක් ඒ වගේ මයි එහම නැති. What? නව යටත් විජිතවාදය යටතේ රටක් අල්ලා ගැනීම. ඒ සඳහා බොහොවිට භවිත කරන්නේ ආර්ථිකව යටත් කර ගැනීම. තැන් මේ දවස්සල අප ඉන්නේ ආං එතන. එහෙන් චීනය කිව්වාම හා කියයෙනවා මෙහෙන් ඉන්දාව කිව්වාම හා කියයෙනවා එහෙන් ජපානය කිව්වාම හා කියයෙනවා මෙහෙන් ඇමරිකාවේ ජුලී ලකිව්වාම හා කියේෙනවා නිකන්න මේේ උඩ පැනගෙන හා කියනවා. අර සිංහල ජනවහරේ කියමනක් තියෙනවා හිත හොඳ කාන්තාව හැමදාම ගැබ්බරයි කියලා නේද. දැන් අප ඉන්නේ ආං එතන මහානායකන්ද නිසා හැමෝටම හා කියනවා ඉතිහාසේ පුරාමත් මේ රට පාලනය කළ පවුල් දෙක තුන කළේ ඕක තමයි දැන් අපේ රට ලන්දේසින්ට පෘතුගේීසින්ට ඉංග්‍රීසින්ට භූමිය වශෙන් යටත් වෙලා තිබුණා ඒ ඇන්නේ ඉක්දහස් පන්සිය පහේසිට ඉක්දහස් නවසය හතලිස් අට දක්වා යටත් රටක් නේද වසර හාරසිය හතලියකට වැඩියෙන් අපි යටත් වෙලා හිටියා දැන් විශේෂෙන්ම ඉක්දහස් අටසිය හලවේ සිට එක්දහස් නවසය හතලිස් අට දක්වා අප යටහත් කරගෙන හිට ඉංග්‍රීසින්. සංස්ෘතිය දුම්රිය ඇතුළු යටිතල පහසුකම් භහෂාව ඇතුළු බොහෝ දේ ඉංග්‍රීසින් අපිට ඉතිරි කරලා ගියා. නමුත් අප අදත් පවසන්නේ ඉංග්‍රීසින් අපේ සංස්ෘතිය භාෂාව ආගම හැදියාව ශිෂ්ටත්වේ ශීලාචාරභව විනාශ කරා කියලම තමයි නේද. විශේෂෙන්ම අපිිය හෝරගෙන ගියා අපේ රන්රිදී මුත්තු මැනික් ඇද්දල අරන්ගා කියනකත් අපි තාමත් චෝදනාවක් ැටටි දිරිපත් කරනු අනේද. දැන් මේ හැත්තෑ පස්සුන නිදහසට තව දින Dekak එකම එක කාරණයක් පමණක් විසිඳ ගමු. එක ඇත්තද කියලා බලමු නිහසින් වසර හැත්ත පහහින සුද්ධ විනාශ කරල ගියා කියලා විශ්වාස කරල ශිෂ්ඨ සම්පන්න බව. සීලාචාර බව අපි යලී ගොඩ නගාගෙන තියෙනවද. දැ හුඟ දෙෙනෙකුට මේ සීලාචාරකම ශිෂ්ට සම්පන්න බව කියූ සැනින්ම මතක්වෙෙනෙ මොනවද දන්නවද මේ අපි අසීලාචාරයි කියන්න හේතු. ඔන්න මේව තමයි හේතු හැටියට මතක් වෙන්නේ. ලැගුම් හල සිටි පාසැල් සිසු ියක. පෙෙන්බතා සමඟ අත්අඩංගුවට දරුවා පෙරපාසැල් දම අම්ම වාහනේ රියදුරා සමඟ අනගි රැංගුමේ බාලවයිස්කාර දැරියයක් සීයා අතින් ගැබ් ගනි පෙම්බතා සප්‍රයිස්සකක් දෙන්න කියලා පෙෙන්බතියගේ ඇස් වසා ගෙලට අනි පුතා අම්මට මෝල්ගහින් පහරදී මරා දමයි කුඩුවන පුතා තාත්තව ගෙට ගසා පසුම්බිය අරන් පනි පෙෙන්බතත් පෙම්බතියත් දිවින සාගනි තරුණ භික්ෂුවක් බීමතිින් මේ තමයි නේද සාමාන්‍යයෙන් අපේ රටේ ශිෂ්ට සම්පන්න බව නෑකන් බොහෝවිට අපි යොදාගන්න උදාහරණ නේද අපෝයි මුන්න තරම් අශිෂ්ට සමාජයක්ද නේද මේ සුද්ධ හදලගිය සමාජයේ නේද සුද්ධකාලගේ සංස්කෘතිය නේද එමනි අපි කියන්නේ නේද. දැන් ඇත්තටම අපිතාම ශිෂ්ට සම්පන්නනම් නෑ හැබැයි මේ කියපු කාරණාහින්දනම් නෙවෙයි හොඳේ ඒවනිකන් සිල්ලර කතා. මුලින්ම ශිෂ්ට සම්පන්න සීලාචි අර බව කියනෙ එක ප නිවැරදිව හඳුන ගමුද ඇත්තටම ඔය ශිෂ්ට සම්පන්න බව කියන්නේ කුමක්ද. ඉංගවේශයෙන් නම් කියන්නේ සිවලයිස්ට කියලා. ශිෂ්ට සම්පන්න බව ගැන තියෙන එක් ධර්ශනික මතයක් එකක් විතරක් විග්‍රහ කරල බලමු උදේ අපි ශිෂ්ට සම්පන්නද නැද්ද කියලා තේරුන්ගන්ට ලේසි දේශපාරණ චින්තකය කොහ නිදහස් මත ධහරයෙකු වන මහාචාරය අවිශයි මාගලික් ඔහු ඉස්ශරායිලේ ජෙරුසලමේ හිීබ්්‍රරු විශ්වවිද්‍යාලයේ දර්ශනවාදය පිළිබඳව මහාචාරිවරයක් ඔහු කියනවා ශිෂ්ට සම්පන්න බව යනු සීලාචාර සමාජයක් යනු එහි සාමාජයක් එකනෙකා අවමානයට පාත්‍ර කරන්නේ නැති සමාජයක් කියලා. ශිෂ්ට සම්පන්න සමාජයක ඇති සමාජ ආයතන මනුෂ්‍යීන්ට අවමන් කරන්නේ නැත. අසමාන ලෙස සලකන්නේ නැත කියල තමයි මේ දර්ශනිිකයා විද්වතා කියන්නේග හරි අපූරුයි නේද. දැන් අපි මෙහෙම බලමුද දැන් සුද්ධා පියෝ දාලා ග හිල්ල හැත්ට පහයින නේද අපිට පුළුවන් වුණාද අපේ මේ කල්ලු පාලක සුද්ධන්ට පුළුවන් වනාාද සැම්මට ට සමාන ලෙස සලකන රටක් හදාගන්න. අවමාන් විඳින්නේ නැති මිනිස් සමාජයක් නිර්මාණය කරන්ට උත්තරයෙන් නැහැනේ නේද. නැහැනි සර්ලම උදාහරණය තමයි ත්‍රස්තවාදේ වැලැක්වීමේ මුක්ද පනත.ඒ පනත සම්මත කර ගත්තෙම අපි ශිෂ්ට සම්පන්නයි කල හිතාගෙන හිටපු අශිෂ්ට සම්පන්න පිරිසක් නෙනේද. ඉළඟට සැමට සමානලෙස සලකන්න බැඳිලායින්න පොලීසිය. සමාජ ආයතනයක් මිනිසුන්ට අවමන් කරන්නේ නැතුව සලකනවද. නැහැනී. කිසිසේත්ම නැතයන්නේ කනේ නේද. හොඳම උදාහරණය අරම්බලමු මේ ආයතන අශිෂ්ටයි කෙලා තේරුම් ගන්ට හොඳ මුදාහරණේ. බසන්ත මුදලිගේව ත්‍රස්ථ පනතයටතේ දින එකසේ හැට හතක් විතර රඳවගෙන හිටිය නේද. ගරෝ මහේස්්‍රරාත්තුමාගේ පිටුව. විසි හතක නඩුවාර්තාව ඒක හොයාගෙන් හරි පරිස්සමින් කියවන්න. ඒදී! වසන්ත මුදලිගේව ත්‍රස්ත පනත යටතේ අත් අඩංගුට ගක් නින්දිත අශිෂ්ට අසීලාචාරක්‍රමේ. ගරු අධකරණය හරි අපූරොට විග්‍රහ කලා. ශිෂ්ට සම්පන්න සමාජයක මෙවැනි අනපනත් තිෙන්ට බෑ කියල තමයි ඒ අනුව බැලූ බැල්මටම අපට පේන්නේ. තිබුණත් සමාජ ආයතනයක් වන පොලිසියට එවැනි අශිෂ්ට අසීලාචාර කූට ක්‍රම භාවිතකරන්නට බෑ කියනෙ එක මතක තබාගන්ට වෙන අනේද. දැන් තේරනවාද අපි නිදහස් නෑ කියලා නිදහස් රටක්නම් ශිෂ්ට සම්පන්න රටක්නම් සීලාචාර රටක්නම් සැමට සමානව සලකට ඕනේ. අවමන් කරන්ට පුළුවන්කමක් නෑනි. විශේෂයෙන් සමාජ ආයතන ඇතුළේ අවමන් කරන්ට පුළුවන්කමක් නෑනේ නේද? දැන් තවත් ඉතාම වැදගත්ධයක් අපිට හුග දෙෙනකුට අමතක් වෙලා එදා ශිරාණී බණ්ඩාර්ණයක අග්‍ර විනිශ්චකාරතුමයට සලකපු විදිහ නේද දැන් අපේ මහතැන්වල ඉඳලම අශිෂ්ට අසීලාචාර් රටක්න මේක එහෙම අපිට මුණනි දහසක්ද. මේ විදිහටම විදායක බලතල සහිත ජනාධිපති දුරේ සලකන්න එය එහි ඇති මුක්තිය බලන්න තනි මිනිහෙකුට දෙකෝටි විසිද ලක්ෂයක් ගැන තනි තීරණගන්න ඇති හැකියාව බලන්න නේද දෙේ විසි්පහක් මහජන නියෝජිතීන් සිටියදි පාර්ලිමේන්තුව. විසිරුවන්ත තියෙන තනි මිනිහෙකුට ලවාදීල තියෙන අයිතය දිහා බලන්න නේද දෙසය විසිපහක බලය තනි මිනිෙකුට පාලනය කරන්න දීලතියෙන හයිිය දිහා බලන්න අපි නිදහස්ද අපේ නිදහස් වෙන්න නම් සීලාචාර වෙන්න අවශ්‍යයි ශිෂ්ට සම්පන්න වෙන්න අවශ්‍යයි ඒකඇන්නේෙ සැමට සමානව සලකන අවමානයට භාජන නොවන සමාජයක් නිර්මාණයවෙන්ටම ඕනේ නේද ඒ වගේමයි සමාජ ආයතනත් එසේම ක්‍රියා කළ යුතුව තිබෙන දැඟ ඉතින් හුදෙක්ම සුදට බැබැන ඉඳල ෝ ලැගුම් හලකළඟෙන ජෝඩුවක් නිසා මහා සංස්ෘතික සෝදාපාළුවකුන් ඒමත් නැත්තම් රට විනාශයිකය කියය බොලොඳ ලෙස කෑගහල හැසිටල වැඩක් නෑ. අසීලාචාර අශිෂ්ට පාලකන්, ඒ උන්දලම හදාගන්න හදාගෙන ඇති ඒ අසීලාචාර සමහර අනපනත් යටතේ සමාජයම විනාශ කරමින් ඉන්නවා සමස්ත සමාජයම ජනතාවගේ නිදහස එයාලට ඕන විදියට හසුරුවමින් ඉන්නවා. දැන් අප ඒ සඳහා බුද්ධිමත් සටනක් ආරම්භ කරන්නට ඕනි ඒ සඳහා හොඳම දින්නේේ හැත්ත පහ නිදහස් සමරුව ඒමත් නැත්නම් ඉතින් ඔය චීනයෙන් ඉන්දාවෙන් ඇමෙරිකාාවෙන් ගෙනා ඔය කෆීර් අපේ හිසට උඩින් නේද හංගාල යනකොට ඒ සතුටත් එක්ක උඩ බලාගෙන ඉඳලලා ආ එහෙමත් නැත්තම් චීනයේ නිෂ්පාධිත ජාතික කොඩියක් අපි හදින් දරාගෙන නේද. සීයත් හදමතින්ම සමරන්න සූදානම් වෙමු කියලා තමයිතිං අදටෙලිවැකියෙන් මතක් කරන්න වෙන්නේ.